දුව මට උදව්වක් කරනවා. මොකද්ද? ඔයාට පුළුවන් ද මට නම කියලා කතා කරන්න? පුරුදු කෙනෙක් නුපුරුදු විදියට කතා කරාම හිතට අමාරුයි නේද? ඔව්. ඒකට මම මිනිස්සෙක්. CBL සමපෝෂ දවස ජීවයෙන් අරමුණ සමබර ධාන්‍යමය පෝෂණය. මේ අපිට බොන්න මොන හරි අරගෙන එන්නකෝ. අනේ බබා මහත්තයා මේව දැනගත්තොත් මොනවයි මොනව වෙයිද දන්නේ නැහැ. මොනවත් වෙන්නේ නැහැ. ඔයා කියනවද මං කියනවද? නෑනේ. මට මෙයා එක්ක කතා කරන්න වැදගත් දෙයක් තියෙනවා. මේ මහත්තයා මම දන්නවා. ඒකනේ නේද? මේ දවසට මාව නොදන්න කෙනෙක් නැහැනේ. ඔයා ගිහින් අරන් එන්නකෝ. දැන් තියෙන තත්ත්වයේ හැටියට මෙහෙම කතා කරන්න චාන්ස් එකක් හදාගත්තේ නැත්තම් මට අංගලෙක් කතා කරන්න වෙන්නේ නෙමෙයි. දුව මට උදව්වක් කරනවා. මොකද්ද? ඔයාට පුළුවන් ද මට නම කියලා කතා කරන්න? පුරුදු කෙනෙක් නුපුරුදු විදියට කතා කරාම හිතට අමාරුයි නේද? ඔව්. ඒකට මම මිනිස්සෙක්. තාත්ති පුළුවන් තරම් try කරන්නේ මේ කේස් එක යට ගහන්න. ඔව් ඉතින් එයා එහෙම කරන්න එපා. මොකද එයා දන්නවා ඇත්තම මිනිමරුව කවුද කියලා. මන් දන්නේ නැහැ තාත්ති මොන හේතුවක් නිසා එහෙම කරාද කියලා. ඒ වුණාට තාත්තිගේ පැත්තේ සාධාරණ හේතුවක් ඇති. නිවැරදිකාරයෙක් වැරදිකාරයෙක් කරන්න එහෙම කාටවත් සාධාරණ හේතුවක් ඇති කියලා මම හිතන්නේ. නගලන්නකෝ. කලවල කරන්න එපා. සද්ද නැතුව ගිහිල්ලා අර වාහනේ නගිනවා. උඹලා කවුද? අපි කවුද කියලා දන්නේ නැහැ. වැඩි දඟලන්න එපා. එහෙම නැත්නම් මේ කෙල්ලවයි තමුසෙවයි දෙන්නව මෙතන බාවනවා. හරිද? අකට පතන් රොදන්නේ ගිහිල්ලා ෂේප් එකේ වාහනේ වාඩි වෙනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා විසඳගන්න. ඒක විසඳගත්ත ගමන් ආපහු එව්වා. එච්චරයි.